දකුණු අප්‍රිකාවේදී පැහැදීමට නියමිත නවතම පන්දුවාර 2020 ලේ ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට වැඩිම විදෙස් ක්‍රීඩකයන් පිරිසක් ගිවිසුම් ගත වී ඇති දෙවන රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බව ESPN වෙබ් අඩවිය වාර්තා කරනවා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ මේ වන විට ප්‍රධාන ක්‍රීඩකයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් තරගාවලිය සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි කෙසේ වෙතත් එම ක්‍රීඩකයන් කවුරුන් ද යන්න ඔවුන් නිවේදනය කළේ නැහැ නමුත් ESPN වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එංගලන්ත ක්‍රීඩකයන් 11 දෙනෙකුද එම ක්‍රීඩකයන් අතරට අයත් බවයි ඒ අතරට ඔයින් මෝගන් ජොයිසන් රොයි ජෝස් බට්ලර් ලියාම් ලිවිංස්ටන් හා මොයින් අලි යන ක්‍රීඩකයන්ද ඇතුළත් අසංකල ක්‍රීඩකයන් අතරට කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත් වී නැහැ දකුණු අප්‍රිකා නවතම 2020 ලීගයේ කණ්ඩායම් 6ම හිමිකාරිත්වය IPL තරගාවලියේ කණ්ඩායම්වල හිමිකරුවන් සතු වීම ඊට ප්‍රධාන හේතු වී තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ඉහළම ගෙවීමක් සහිත ක්‍රීඩකයා ලෙස මේ වන විට ගිවිසුම් ගත වී ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත තමීරයි. ඔහු ඇමරිකානු ඩොලර් 200,000 මුදලකට එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 7ක පමණ මුදලක් යටතේ ගිවිසුම් ගත වී තිබෙනවා. චාමික කරුණාරත්න ඩොලර් 150,000ක මුදලක් යටතේ ගිවිසුම් ගත වී ඇති අතර මහීස් තීක්ෂණ හා මතීස පතිරණට ඇමරිකානු ඩොලර් 100,000ක බැගින් වටිනාකමක් හිමි වී තිබෙනවා. ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත එම ලීගය සඳහා අකිල දනංජය ගිවිසුම් ගත වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 75,000ක වටිනාකමක් යටතේ. නිරෝසන් දික්කැල්ල සික්කුගේ ප්‍රසන්න හා නුවම් ප්‍රදීප් ඇමරිකානු ඩොලර් 50,000ක් බැගින් වූ මුදලක් යටතේ ගිවිසුම් ගත වී ඇති බවයි ESPN වෙබ් අඩවිය වාර්තා කළේ. ඇමරිකානු ඩොලර් 30,000ක් බැගින් වූ වටිනාකමක් යටතේ දනංජය ලක්සන් හා විශ්ව ප්‍රනාන්දු ගිවිසුම් ගත වී තිබෙනවා. සෑම කණ්ඩායමක් සඳහාම ක්‍රීඩකයන් 17 දෙනෙකුගේ යුතු සංචිතයක් සකස් කරගත හැකි. ඉදිරි සති කිහිපයේදී තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට නියමිතයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.